අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත ගිය තැත්ත කියන හිරු ප්‍රවෘත්ති සමගින් මම මහේෂ් සේනාරත්න. මම උත්පලා රත්නායක මුලින්ම සිරස්තල. නැවි ගින්න නිව්වාට නීතිපති ලක්ෂ 3400ක් ඉල්ලයි. සිකුරාදා වනතුරුම මං තීරු නීතියට පෙරහුරුවක්. එළොව පොල් පෙනෙන පොල් මිල. CIA අනාවරණයෙන් පසු දෙවනගලට ගිය ඇමති. පදික මාරුව මත දී පාසල් සිසුවෙකු අනතුරට ලක් කළ පොලිස් නිලධාරියා. උතුරෙන් මතු වූ LTTE ආයුධ. වෙළඳපොලේ පොල් මිල මේ දිනවල පවතින්නේ ඉහළ මට්ටමක. අප අද මේ මිල ඉහළ යාමට බලපෑ හේතු සොයා බැලුවා. දවසේ පුවත සෑම නිවසකම පාහේ මුළු තැන්ගෙයින් ඇහෙන මේ සුපුරුදු හඬ පොල්වල අවශ්‍යතාව කියාපාන නිදසුණක්. මීට මාස දෙකකට පමණ පෙර වෙළඳපළේ පොල් ගෙඩියක මිල පැවතියේ රුපියල් 40ත් 50ත් අතරයි. එහෙත් වෙළඳපළ තුල මේ වන විට ප්‍රමාණයෙන් විශාල පොල් ගෙඩියක මිල රුපියල් 75ත් 95ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පොල් 85යි 90 වැඩි නේ නංගා. මන්ද පුතේ එන්න එන්න වැඩි. පොල් 70යි 80යි පොල් 80යි. ගැතේ ලෝ පොල් පෙනිලා තියෙන. කරන් ගියද ඉතින් අපිට ගන්න ඕනනේ පොල්. 1000 ගා පොල් ගෙඩිය ගන්න ඕන අපි. මේ කුරුණෑගල දිස්ත්‍රික්කේ පොල් ත්‍රිකෝණයට අයත් දිස්ත්‍රික්කයක් කියලාත් 70යි 80යි. ගියදී එනක් බලනකොට 30යි 35ට තිය පොල් ගෙඩිය දැන් 80යි. මිල ඉහළ යාම පිළිබඳ වෙළඳුන් දැක්ුවේ මෙවන් අදහසක්. අරවා ගන්න 90යි. තව පොඩි පොල් තියෙන 70ට තියෙන 70ට මේ ලොකු පොල් තියෙන එක නිසා තමයි 90ට දෙන්නේ. අපි මේ ඕල්සෙල් ලොකු ගෙඩියයි ටූටි ගෙඩියයි 68යි බා නැත්ත ගන්න. මේ තොග මිල 70යි. තව ඉදිරියට තවත් වැඩි වෙයි වගේ. ඔප්පර මිල DC මිලින් ඉඳන් තමයි මෙච්චර පොල් මිල යන්නේ. මේ කම්පැනි අරමයන් නිසා මිල වැඩිලා කියලා රඩප්පට වුණා. පොල් එන්නේ නැති එකක් හන්ද තමයි. පොල් ගණන් ගන්න හේතු පොල් වෙනවා අඩුයි. දෙසැම්බර් මාසෙ විතර වෙනකම් වගේ පොල් ගණන් තියේ. කොහොමත් පොල් රුපියල් 100න් එහා නගිනු. පොල් වගකරුවන් කිහිප දෙනෙකුගෙන් අප අදහස් විමසීමක් කළා. පොල් පළදාව අඩුයි. මේ වෙනදා මේ වෙනකොට පොල් ගෙඩි එක වත්තකින් 4000ක් ගන්න වත්තෙන් අද පොල් ගෙඩි 500 ගන්න පුළුවන්. පොල් වලට මයිට බෝ වෙලක් තියෙනවා. දැන් අවුරුදු මං හිතන්නේ 15ක 20ක 30ක ඉඳන් විතර මයිටාවන්ගේ ප්‍රශ්නෙට තාම උත්තරයක් අපි හොයාගන්න බැරුණා. මේ ප්‍රශ්න වලට උත්තර ටික හොයාගත්තොත් මං හිතන්නේ පොල් මිල ඊළඟ කන් වෙනකොට අඩු කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මෙරට වාර්ෂික පොල් අවශ්‍යතාව පොල් ගෙඩි බිලියන 3.5ක් පමණ වෙනවා. ඒ ගෘහස්ත පරිභෝජනයේට පොල් ගෙඩි බිලියන 1.8ක් පොල් තෙල් සඳහා ගෙඩි බිලියන 0.4ක් සහ අපනයනී සඳහා ගෙඩි බිලියන 1.3ක් වශයෙන් කෙසේ වෙතත් 2019 වසරේ මෙරට පොල් අස්වැන්න පොල් ගෙඩි බිලියන 2.8ක් ලෙසයි වාර්තා වුණේ. ඒ අනුව පසුගිය වසරේ පමණක් පොල් ගෙඩි බිලියන 0.7ක හිඟයක් පැවතී තිබෙනවා. ඒ අනුව එම වසරේදී පොල් ගෙඩි බිලියන 1.4ත් 1.6ත් අතර ප්‍රමාණයක පොල් තෙල්ද මෙරටට ආනයනය කර තිබුණා. මේ වසරේදී පොල් හිඟය තවදුරටත් ඉහළ ගොස් තිබෙන බවයි සංඛ්‍යා ලේඛන පෙන්වා දෙන්නේ. පොල් තෙල් නිෂ්පාදනය සඳහා වැඩි පොල් ගෙඩි ප්‍රමාණයක් යොදා ගැනීමත් ඊට හේතුවක්. ලෝකයේ පුරා ඔහුගේ කාලයේම ඇතිවෙච්ච නව තත්ත්වයක් තුළ පිටිකල පොල් කිරි සහ පොල් ආශ්‍රය නිෂ්පාදනය සඳහා විදේශ වෙළඳපොලේ ඉල්ලුම් වැඩි වෙලා තියෙනවා. ඒක හින්දා හොඳ මිලක් කර්මාන්තකරුවන් ලැබෙනවා. එතකොට ඒකළු පෙළඹෙනවා. මේ සඳහා පොල් මිල දී ගන්න. කර්මාන්තකරුවන් සහ පාරිභෝගිකයන් අතර පොඩි තරඟයක් ඇති වෙනවා යම්කිසි මේ පොල් මිල දී ගැනීම. මේ අතර පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ පවසන්නේ ඉදිරියේදී පොල් මිල තවදුරටත් ඉහළ යා හැකි බවයි. අප්‍රේල් මාස 10 වෙනිදා රජය විසින් මේ රටේ පොල් තෙල් ආනයන කිරීම තහනම් කරා. ඒ වෙලාවේ අපි රජයට කිව්වා පොල් මිල වැඩිීමේ අවධානමක් තියෙනවා කියලා. අපි මීට මාස 3කට පමණ පෙර අපි විසින් එලි දැක්වුවා. හැබැයි ඒ පිළිබඳව ඇස්සරුනේ මාස 2කට පස්සේ. ඊට පස්සේ ඒ තහනම ඉවත් කරා. පැහැදිලිවම කියනවා මෙම පොල් මිල වැඩිවීමේ වගකීම දැරිය යුත්තේ පොල් සම්බන්ධව වගකීම යුතු නිලධාරී. මේ අතර පොල් මිල ඉහළ යාමත් සමග පොල් ආශ්‍රිත වෙනත් නිෂ්පාදන සඳහා භාවිත කරන අමුද්‍රව්‍යවල මිලද ඉහළ ගොස් තිබෙනවා. මිල ඉහළ යාමට තුඩු දෙන පොල් හිඟයට මුහුණ දීමට පවතින සැලසුම් කවරේද යන්නත් අප විමසා බැලුවා.
දැන්ට අපි මැදිහත් වීම කීපයක් කරගෙන ප්‍රධාන නගර ලොරි මගින් ගෙනල්ලා සහන මිලකට පොල් ලබා දීමට කටයුතු කරලා තියෙනවා. ඉදිරියේදී තවත් යම්කිසි පාලනයක් ඇති කරන්න අපි උත්සාහ කරමින් පවතින අසාධාරණ ලෙස මිල වැඩි කරන්න යම්කිසි කෙනෙක් උත්සාහ කරනවා නම් ඒ තත්ත්වය අපි පාලනය කළ යුතුයි. මෙරටට ආනයනය කළ කහ කන්ටේනර් 62ක් මේ වලට රේගුවේ රඳවා තිබෙන බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළා. කහ ආනයනය තහනම් කර ඇති නිසා අදාළ තොග යලි ආනයනය කළ සමාගම් වෙත යැවීමට ආනයනකරුවන්ට අවසර ලබා දෙන බවයි රේගුව සඳහන් කළේ. මෙම කහ තොගේ වටිනාකම රුපියල් මිලියන 760ක්. බස්නාහිර පළාතේ මාර්ග 4 කේන්ද්‍ර කරගනිමින් සිදු කෙරෙන බස් ප්‍රමුඛතා මන්තිරු නීති පෙරහුරුව ලබන සිකුරාදා දක්වා ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා. එම නීතියට අනුව අද සිට ත්‍රිරෝද රථ සහ යතුරුපැදි ධාවනය කළ යුතු වන්නේද බස් රථ සඳහා වෙන් කර ඇති මන්තිරුවේ පමණයි. අදාළ නීති කඩකරන රියදුරන්ට එරෙහිව ලබන සඳුදා සිට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවද පොලිසිය සඳහන් කළා. කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල බරපතල ගැටලුවක් උපවතින වාහන තදබදයට විසඳුමක් ලෙස පසුගිය සඳුදා සිට මන්තිරු නීතිය යලි ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගත්තා. ඒ අනුව අද තුන්වන දිනටත් මන්තිරු නීතිය ක්‍රියාත්මක වූ අතර එහිදී ශ්‍රී ලංකා පොලිසියට සහාය වීම සඳහා යුද හමුදා පොලිසිය නිලධාරින්ද එක්ව සිටිනු දක්නට ලැබුණා. එසේම මන්තිරු නීතිය පිළිබඳ දැනුම්වත් කිරීම පූර්ව මාර්ගයේ ප්‍රදර්ශනය කළ කාන්තා පොලිස් නිලධාරිනියන් එම රාජකාරීන් ඉවත් කර වෙනත් රාජකාරී සඳහා යොදවන ලෙස බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා උපදෙස් ලබා දී තිබෙනවා. මේ අතර මන්තිරු නීතිය ක්‍රියාත්මක වන අවස්ථාවේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඩ්‍රෝන යානා මගින් වාහන ගමන් ගන්නා ආකාරය මෙලෙස නිරීක්ෂණය කෙරුණා. අද සිට ත්‍රිරෝද රථ සහ යතුරුපැදි ධාවනය කළ යුත්තේ බස් රථ සඳහා වෙන් කර ඇති මන්තිරුවේ පමණක් වන අතර ඒ අනුව අද ත්‍රිරෝද රථ සහ යතුරුපැදි රියදුරන් බස් මන්තිරුවේ ධාවනය කරන අයුරු මෙලෙස දක්නට ලැබුණා. දවස් තුනේම මේ මන්තිරු නීතිය ක්‍රියාත්මක කිරීමේ පෙරහුරුව ක්‍රියාත්මක කළා. ඒක අපි හෙට සහ අනිද්දා දිනයේ ඒ විදිහටම ක්‍රියාත්මක කරනවා. ඔබ දැකලා ඇති සමහර ස්ථානවල එකපසකට මන්තිරු තුනක් තියෙනවා. සමහර ස්ථානවල එකපසකට මන්තිරු දෙකක් තියෙනවා. මේ මන්තිරු දෙකක් තියෙන එකේ වම්පස මන්තිරුව, මන්තිරු තුනක් තියෙන එකේ තුන්වෙනි මන්තිරුව, එහෙම නැත්නම් වම්පස මන්තිරුව, බස් රථ, යතුරුපැදි සහ ත්‍රිරෝද රථ භාවිතා කරන්න, අනෙකුත් සීලුම වාහන, අනෙකුත් මන්තිරුව, ඕ මන්තිරු දෙක භාවිතා කරන්න. දවස් දෙකේ තිබ්බ පහසුතාවයේ අද වෙනකොට මග ඇරිලා තිනවා. හෙට සහ අනිද්දා වෙනකොට අපි බලාපොරොත්තු වෙන එක සම්පූර්ණයෙන්ම මග හැරෙයි කියලා. ඕනෑම ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනකොට පොඩි අපහසුතාවයක් දැනෙනවා. මොකද අපි වෙනස් වෙන්න ටිකක් අකමැති මිනිසුන් නිසා. යතුරුපැදි පේන්නේ නැහැ බස් රථවලට. දෛනිකව විශාල ජීවිත ප්‍රමාණයක් නැති වෙනවා. බර වාහන අස්සේ යතුරුපැදි යන්න ගිහිල්ලා. මේ අදාළ ක්‍රියාදාමය සිදු කිරීමට මෝටර රථ වාහන පනත ප්‍රකාරව කිසිදු ප්‍රතිපාදනයක් හෝ නීතියක් නැහැ. දැනට තියෙන පාරවල් සියල්ල යතුරුපැදි ධාවනයට ගැසට් කරලා තියෙනවා. ඒ හින්දා යතුරුපැදිකරුවන් සිඳු ආකාරයකට මේ නීතිය පිළිපැදීම සඳහා නියෝග කරන පොලිසියට හැකියාවක් නැහැ නෛතිකව. එක් එක් සංගම් ඒ සංගම් වල වරප්‍රසාද සඳහා සටන් කරනවා. නමුත් අපි සටන් කරන්නේ පොදුවේ මාර්ගයේ භාවිතා කරන සියලුම දෙනා වෙනුවෙන්. ඒකම මන්තිරුවේ යනවා නම් බස් රථ පේනවද, තීරෝද රථ පේනවද කියන අවශ්‍යතාවයක් නැහැ. කිනක පිටපසින් තමයි යන්න ඕනේ. මේ විදිහට ක්‍රියා කරන්න, සාධාරණව ගමන් කරන්න, එහෙම නොවුනොත් අපි ඉදිරියේදී මේ සඳහා තියෙන නීතිය ක්‍රියාත්මක කරලා නඩුවක් වෙනවට දඩයක් හෝ එහෙම නැත්නම් අධිකරණමය වශයෙන් නඩුවක් ගොනු කරලා කඩකරන්නන්ට දඬුවම් ලබා දීමට රුපියල් 2000ක දඩපත්‍රිකාවක් තියෙනවා. එහෙම නැත්නම් අධිකරණයේ අයිතිවාසිකරයා නියම කරන දඩේට යටත් වෙන්න සිද්ධ වෙනවා. කෙසේ වෙතත් මෙම බස් ප්‍රමුඛතා මන්තිරු නීතිය පිළිබඳව රේදුරන් පළකලේ මෙවන් අදහස්. මන්තිරු නීතිය ගැන මොකද හිතන්නේ? දැන් හොඳයි කියලා හිතනවා. ගැරපදේ තිබුණොත් ඒක හොඳයි. හොඳයි නේ ඒක. හැමෝටම හොඳයි. හරියන්නේ නැහැ කිව්වේ මන්තිරු. තාම මේ පළවෙනි ටිප් එක අපි යන්නේ. හොඳයි මාතෝ. තියෙන මේ බ්ලොක් එක කරේ මේ ඔක්කොම අඩු වෙනවා. වමේ තීරුවත් බලාගෙන ඉන්න. දකුණු තීරුව යනවා. දැන් මේක ගිහලා දකුණට දැම්ම බලන්න. තරේ ඉන්න රාළම යනවා ලියයි. මේ උනාට වැඩක් නැහැ. ඉතින් ත්‍රිවිල් බයික් ඔක්කොම දාලා යනවා. දැන් පෑ තුනක් විතර ඉඳලා ඉන්නේ අපි. හොඳයි හොඳයි. අත පොඩ්ඩක් ඇදලා හොඳයි. බ්ලොක් කළා දිනේ. ඉතින් යන්න බැරි වෙලා ඉතින් බොහොම අමාරු යන්නේ. හොඳක් නැහැ. ට්‍රැෆික් එක වැඩි ඉතින්. වරදන්නේ පොඩ්ඩක් ඉතින් හිර වෙලා ඉන්නේ. මේ නීතිය නම් හොඳයි මාත්‍යා. නමුත් පොඩ පාරවල් ටික ලොකු කරලා තමයි ඕක කරන්න ඕනේ. අද පොඩ්ඩක් අඩු වෙලා තිනෝ. ඊයේ පෙරේ දකින්න තිනෝ ඔය බ්ලොක් එක කොහොමද කියලා නේ. පස්සේ
ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ෂයක් ඉදිකිරීම 2024 වන විට අවසන් කර ප්‍රධාන මාර්ග පද්ධති හා සම්බන්ධ කිරීමේ වගකීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට පවරා තිබෙනවා. ඒ ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටතල පහසුකම් පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් සමග ජනාධිපති කාර්යාලය පැවති සාකච්ඡාවකදී ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්ුණා. ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේදී අවධාරණය කළේ ඉදිකිරීම් වැඩට කිසිදු බාධාවක් සහ ප්‍රමාදයක් ඇතිවීමට ඉඩ නොතබා මාර්ග ඉදිකිරීම් අධීක්ෂණය සහ රජය සහ කොන්ත්‍රාත්කරුවන් යන පාර්ශව දෙකෙන්ම විය යුතු බවයි. රටපුරා ග්‍රාමීය සහ අතුරු මාර්ග කිලෝමීටර් ලක්ෂයේ ඉදිකිරීම් පරිසරය රැකෙන පරිදි සිදු කිරීමටත් කුඩා පාලම් වැල් පාලම් සහ ඒ දඬු වෙනුවට නව පාලම් ඉදිකළ යුතු බවටත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. එමෙන්ම මාර්ග ඉදිකිරීමේදී යොදා ගන්නා පස් ගල් වැලි අවශ්‍ය ප්‍රමාණය සපයා දීමේ වගකීම සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ට පැවරෙන බවද සම්පත් සම්පාදනයේට අනුමැතිය දිය යුතු පරිසර වනජීවි වන සංරක්ෂණ සහ පුරා විද්‍යායතුළු සියලු ආයතන දිස්ත්‍රික් මට්ටමින් රැස්ව පූර්ව අනුමැතිය දිය යුතු බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා. ප්‍රධාන මහා මාර්ග දෙපස විවිධ වර්ගවල පැල මිලියන 2ක් රෝපණය කිරීමටද මෙම සාකච්ඡාවේදී තීරණය කෙරුණා. එමෙන්ම සියලු ප්‍රධාන මාර්ග දෙපස පදික වේදිකාව මත වාහන නවතා තැබීම සම්පූර්ණයෙන් නතර කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම සාකච්ඡාවේදී අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. මහල් නිවාස සංකීර්ණ වෙළඳ මධ්‍යස්ථාන ඇතුළු ගොඩනැගිලි ඉදිකිරීමේදී රථ වාහන ගාල් කිරීමට ඉඩ පහසුකම් සැලසීම අනිවාර්යෙන් කළ යුතු බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා. අපිට ගේන ඩෙවලොප්මන්ට් ප්‍රොජෙක්ට්ස් දන්නවනේ. මේ ඩෙවලොප්මන්ට් ප්‍රොජෙක්ට්ස් වලට කරන්න පුළුවන් තැන ඉස්සෙල්ලා ක්වොලිෆයි කරලා තියෙනවා නම් ඔය කිසි කරදරයක් නැහැ නේ. ඒකට ඉන්වෙස්ටර් කෙනෙක් දන්නවා ආ එතනින් ගත්තා එතනින් වැඩේ කරා. දැන් කරන්නේ මට ප්‍රොජෙක්ට් එකක් තියෙනවා නම් මම ගිහිල්ලා අරවා කොහොම අප්‍රූවල් ගන්න ඕනේ එහෙම නෙවෙයි. අපි අප්‍රූවල් දීලා තියන්න ඕනේ. සෝලා පැනල්ස් හයි කරන්න පුළුවන් මේ ටයිම් වල. වින්ඩේව කරන්න පුළුවන් මේ ටයිම් වල. ඉස්සෝ වගා කරන්න පුළුවන් මේ ටයිම් වල. ටුවරිස්ට් හෝටල් එකක් දාන්න පුළුවන් මෙන්න මේ තැන් වල ආයතන තුනෙන් මේ කමිටියක් හරියට පොයින්ට් කරලා ඒගොල්ලන්ට කියන්නේ ඉමීඩියට්ලි මේ තියෙන තැන් ටික ලකුණු කරලා දෙන්න කියලා යාපෘතියක් වෙනකන් ඉන්න ඕනේ නැහැ. පරිසරේනුයි වන රක්ෂණේකෙනුයි මහවැලියේකෙනුයි වනජීවියේකෙනුයි හැමෝටම කියලා තියෙනවා නම් මෙන්න මේ තැන් වල තමයි පස් ගන්න පුළුවන්. මේ තැන් වලින් තමයි ගල් ගන්න පුළුවන්. මේ තැන් වලින් තමයි වැලි ගන්න පුළුවන් කියලා කිව්වනම් ඔය කිසි කරදරයක් නැහැ. එතකොට ප්‍රොජෙක්ට් එකක් පටන් ගත්තන් පස්සේ කවුරුවත් කියන්නේ මේක වන දේශීය කර්මාන්තකරුවන් දිරිගැන්වීම සඳහා ඔවුන් වෙනුවෙන් ලිහිල් ප්‍රතිපත්තියක් යටතේ ණය පහසුකම් ලබා දිය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අද පෙරවරුවේ දියතුන පරිශ්‍රයේ පැවති දේශීය කර්මාන්තකරුවන්ගේ ප්‍රදර්ශනයක් විවෘත කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ශිල්ප තර්ස්ඩේ නමින් හස්ත කර්මාන්ත අලෙවි පොලක් හෙට දිනේ සිට සෑම බ්‍රහස්පතින්දා දිනකම දියත උයන පරිශ්‍රයේ පැවැත්වීමට කර්මාන්ත අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා. මෙම වෙළඳපළ අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සංකේතාත්මකව විවෘත කෙරුණු අතර එම අවස්ථාවට කැබිනට් අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාද සහභාගී වුණා. අපේ රජය අංගම් බලයට පත් වෙන හැම වෙලාවකම දේශීයත්වයට මුල් තැන ලබා දුන්නයි කියන එක මාමුතුෙන් කිව යුතු කාරණයක් නෙවෙයි. පසුගිය කාලේ ආපස්සට ගිහිල්ලා තිබිච්ච මේ කොටස අපිට ආපහු ගොඩනගන්නට අවස්ථාවක් ලැබීම පිළිබඳව අපි සන්තෝෂ වෙනවා. ඒ වගේම රාජ්‍ය ඇමතිවරයා මේ පිළිබඳව දක්වන උනන්දුව පිළිබඳව අපි එතුමට අපේ ස්තුතිය පුද කරන්න ඕනේ. දේශීය හස්ත කර්මාන්තය වඩා ප්‍රචලිත කරන්න නම් අපි මේ නිෂ්පාදන අලෙවි කිරීම ඒ වගේම අපි පාවිච්චි කිරීම කළ යුතුව තියෙනවා. ඒ සඳහා මෙවැනි වෙළඳ පොළවල් තිබීම තුළ වඩාත් උනන්දුවක් දක්වන්නට සහ මේවා ප්‍රචලිත වෙන්නට එක හේතුවක්. අද ගමේ ශිල්පීන්ට තියෙන ප්‍රසාල ප්‍රශ්නය තමයි බැංකුවකින් නෑ ගන්න ගියා. තමන්ගේ කර්මාන්තය දියුණු කරන්න එමනම් බැංකු ඊට වඩා ලිහිල් ප්‍රතිපත්තිය අනුගමනය කළ යුතුයි මම විශ්වාස කරනවා.
මේ කලාශිල්පීන්ට ණය සහනාධාරයක් ලබා ගැනීමට අවස්ථාව ලැබෙනවා නම් කලාශිල්පීන්ට වඩා එය ප්‍රයෝජනවත් වෙයි කියලා මම විශ්වාස කරනවා. පසුගිය ආණ්ඩුව කාලේ කෘෂිකර්මාන්තය පමණක් නෙවෙයි ස්වදේශික සෑම කර්මාන්තයක්ම විදවැටෙන අයුරින් තමයි ඒ ආර්ථික ප්‍රතිපත්තිය ගොඩනගලා තිබුණේ ප්‍රතිපත්තිය මත මේ රටේ ස්වදේශික කර්මාන්ත කරුවා කිරේ දක්වා තිබුණේ ඉතාම නොසලකිල්ල. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුන්ගේ ඒ වගේම ගරු අග්‍රාමාත්‍යතුමන්ගේ නායකත්වයෙන් සකස් කෙරුණු සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය කියන්නේ ස්වදේශිකයා බලගැන්වීම අරමුණු කොටගත්තා වූ ප්‍රතිපත්ති ප්‍රකාශනයක්. ඒ ස්වදේශික ජනයා බලගැන්වීම නිසා තමයි අද දේශීය කර්මාන්ත කවලට ග්‍රාමීය කර්මාන්තවලට මේ අත්කම් නිර්මාණවලට ඉහළ පිළිගැනීමක් ඉහළ අවධානයක් ලැබෙන වාතාවරණයක් ඇති කරන්න අපට පුළුවන්කම ලැබිලා තියෙනවා. මේ අතර ශ්‍රී ලංකා මහබෝධි සංගමයේ විසින් සංවිධානය කළ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 156 වන ජන්මදින සැමරුම් උත්සවය සඳහාද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වුණා. පාස්කෝ ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වූයේ තම රාජකාරී පැහැරීමක් නිසා යයි පිළි නොගන්නා බව හිටපු ජාතික මුදු ප්‍රධානි සිසිර මෙන්ඩිස් මහතා පවසනවා. ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් ඔහු සඳහන් කළේ පාස්කෝ ප්‍රහාරය වළක්වා ගත නොහැකි වූයේ පොලිස් ප්‍රතිපරයා ප්‍රමුඛ පොලිස් දෙපාර්තමේන්තුව ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ටාෂය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහරන් හෂිම් අතනංකොට ගැනීමට අසමත් වූ නිසා බවයි. කෙසේ වෙතත් සිසිර මෙන්ඩිස් මහතාගෙන් හරස් ප්‍රශ්න ඇසීමට ලබා දුන් අවස්ථාවේ ඊට අදාළ බොහෝ පාර්ශ්ව එහි රැඳී නොසිටීම ජනාධිපති කොමිසමේ දැඩි අප්‍රසාදයට ලක් වුණා. පාස්කු ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ ජාතික බුද්ධි ප්‍රධානි ලෙස සේවය කළ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මහතා 6 වන දිනටත් සාක්ෂි ලබා දීම සඳහා ජනාධිපති කොමිසම හමුවට ඊයේ පස්වරුවේ පැමිණියා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ලවීමට පෙර අප්‍රේල් 19 වෙනි දින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා ඔබට දුරකථන නැමතුමක් ලබා ගත්තද? ඉකුත් වසරේ අප්‍රේල් 19 වෙනිදා නිලන්ත ජයවර්ධන මහතා මාව අමතලා සර් පිපිරීමක් වෙලා තියෙනවා කියපු වෙලාවේ කොහෙද කියලා ඇහුවම කාත්තංකුඩිය කියලා කිව්වා. පිපිරීමට සහරන් හෂීම් සම්බන්ධයි කියලා එම දුරකථන නැමතුමේදී නිලන්ත ජයවර්ධන මහතා කිව්වද ඔබට? නැහැ. එහෙම සම්බන්ධයක් ගැන නම් කිව්වේ නැහැ. සිසිර මෙන්ඩිස් මහත්මයා, ඔබේ බිරිඳ කතෝලික බැතිමතෙකු වන නිසා ඉකුත් වසරේ අප්‍රේල් 20 වෙනි සෙනසුරාදා පස්වරුවේ දේව මෙහෙයක් සඳහා දේවස්ථානයකට ගියාද? මම පොලිස් ප්‍රතිවරයාට බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් දැනුම් දී තිබු නිසාත් ඔහු ආරක්ෂක පියවර ගන්නට ඇතැයි සිතූ නිසාත් මගේ බිරිඳ මෙම බුද්ධි තොරතුරු කිසිවක් පිළිබඳ නොදැන සිටි නිසාත් අප්‍රේල් 20 දින පස්වරුවේ මගේ ප්‍රදේශයේම දේවස්ථානයකට ගියා. පාස්කු ප්‍රහාරයට පෙර දින දේවස්ථානය කරා යාමට පිටත් වූ අවස්ථාවේදී රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා මට යලි දුරකථන නැමැතුමක් අරගෙන "සර් මේක ප්‍රශ්නයක් සර්. මම පොලිස්පතිට කියලා තියෙන්නේ" යනුවෙන් ඔහු කියනකොටම ඇමතුම විසන්දි වුණා. එම අවස්ථාවේ යලි ඔහු සම්බන්ධ කර ගැනීමට උත්සාහ නොගත්තේ මන්දැයි අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය ප්‍රශ්න කළ විට මෙන්ඩිස් මහතා කියා සිටියේ දුරකථන ඇමතුම විසන්දි වූයේ නිලන්ත ජයවර්ධන මහතා අතින් බැවින් තමන් නැවත ඔහු සම්බන්ධ කර ගැනීමට උත්සාහ නොකළ බවයි. මෙපමණ දැනුවත් කිරීම කර තිබියදීත් දිවයිනේ ස්ථාන 8කට ප්‍රහාර එල්ලවීම තුල ඔබ රාජකාරිය පැහැර හැරියායයි ඔබේ සිත දොස් පවරන්නේ නැද්ද සිසිර මහත්මයා? නැහැ, මම රාජකාරිය පැහැර හැරියා කියලා මම හිතන්නේ නැහැ. වගකිව යුතු අය සහරා නත්තඩඟුඩ ගත්තේ නැති නිසායි මෙහෙම වුනේ. කවුද වගකිව යුතු නිලධාරීන්? පොලිස් ප්‍රතිවරයා ප්‍රමුඛ පොලිසිය ත්‍රස්තවාදය සම්බන්ධයෙන්ම විමර්ශන කිරීමට පිහිටුවන ලද ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ටාෂය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සඳහා වගකිව යුතුයි ස්වාමීනි. රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය සිසිර මෙන්ඩිස් මහතාගෙන් සාක්ෂි විමසීමෙන් පසු ඔහුගෙන් හරස් ප්‍රශ්න ඇසීමේ අවස්ථාවක් නොතේසේ නිකුත් කර ඇති පාර්ශ්වයන්ට ලබා දුන්නද එම අවස්ථාව වන විට බොහෝ පාර්ශ්ව කොමිසම් ශාලාව තුළ රැඳී සිටියේ නැහැ. මේ පිළිබඳ ජනාධිපති කොමිසමේ සභාපතිවරයා සිය බලවත් අප්‍රසාදය පළ කළා. හරස් ප්‍රශ්න ඇසීම සඳහා ඉදිරිපත් වූ එකම නීතිඥවරයා වූයේ අගරදුගුරු අතිඋතු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෂමිල් පෙරේරා මහතායි. රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂවරයා විසින් ඉකුත් වසරේ අප්‍රේල් 8 වන දින ඔබට යොමු කරන ලද ප්‍රහාරය පිළිබඳ පූර්ව දැනුවත් කිරීමේ බුද්ධි තොරතුර ජාතික බුද්ධි ප්‍රධානය ලෙස අනිකුත් ආරක්ෂකංශ සමග බෙදා නොගත්තේ ඇයි? අදාළ බුද්ධි තොරතුර නිලන්ත ජයවර්ධන මහතා අප්‍රේල් 9 වෙනිදා බුද්ධි සම්බන්ධීකරණ රැස්වීමේ සාකච්ඡාවට ගනීවි කියලා බලාපොරොත්තු වුණත් ඔහු එය සාකච්ඡාවට නොගත් නිසා එම තොරතුර අනිකුත් ආරක්ෂකංශ වෙත බෙදා හැරීමට මම කටයුතු කළේ නැහැ. අදාළ තොරතුරු පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් නොකළේ ඇයි? මම කවදාවත්ම ජනාධිපතිවරයාට කතා කරලා නැහැ.
මේ අතර ජනාධිපති කොමිසමේ නියෝග මත පසුගියදා කොමිසමේ පොලිස් ඒකකයට බාර දුන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා පාස්කු ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ භාවිත කළ පෞද්ගලික ජංගම දුරකථනය සහ ලැප්ටොප් පරිගණකය වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරන ලෙස ජනාධිපති කොමිසම එහි ලේකම්වරයාට නියෝග කළා. අදාළ උපකරණවල 2019 වර්ෂයේ ජනවාරි මාස පළමු වනදා සිට දෙසැම්බර් මාස 31 වනදා දක්වා පණිවුඩ හෝමාරු කරගෙන ඇති ආකාරය පිළිබඳ අවධානය යොමු කරන ලෙසත් දැනුම් දුන්නා. අදාළ උපකරණවල පාස්කු ප්‍රහාරයට අදාළව පටිගත කරන ලද හඬපට හෝ වෙනත් සාක්ෂි ඇතනම් ඒ පිළිබඳ සති දෙකක් තුළ ජනාධිපති කොමිසමට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද ජනාධිපති කොමිසමේ සභාපතිවරයා නියෝග කළා. මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අතරංගුවේ පසුවන සහරාන් කල්ලියේ න්‍යායාචාර ලෙස සැලකෙන නෞෆ මෞලවි ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද දෙවන දිනටත් පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයේ හමුවට කැඳවා තිබුණා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ද අද පෙරවරු 9:30ට ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයට පැමිණියා. මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ලවන අවස්ථාවේදී ආරක්ෂක ලේකම් දුරේ දරූ හේමසිරි ප්‍රනාන්දු මහතා සාක්ෂි ලබා දීමට අද පස්වරුවේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියා. අනිවාර්ය නිවාඩුවවා සිටින පොලිස්පති පූජි ජයසුන්දර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු හරස් ප්‍රශ්න විමසීම සඳහා කොමිසම හමුවේ පෙනී සිටියා. බන්ධනාගාරගත කර සිටින සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු වන සමන්ත කුමාර් හෙවත් වෙලේසුදාගේ ඥාතියෙකු හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ මීගොඩ මාදුලහව ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි. එමෙන්ම සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයෙකු වන ආමි සම්පත් නැමැත්තාගේ ගෝලයෙකුද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීගොඩ පොලිසියට ලද තොරතුරක් මත අදාළ සැකකරු හෙරොයින් ග්‍රෑම් 6යි මිලිග්‍රෑම් 200ක් සමග ඊයේ අත්අඩංගුවටගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ මොහු විවාහ වී සිටින්නේ දැනට බන්ධනාගාරගතව සිටින වෙලේසුදාගේ ඥාති සහෝදරියක් සමග බවයි. සැකකරුගේ නිවස වටලා කළ පරීක්ෂාවකදී ඔහුගේ කලිසම් සාක්කුවක තිබී හෙරොයින් පැකට් 110ක් සොයාගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ මීට පෙර මීගොඩ ප්‍රදේශයේදීම හෙරොයින් සමග අත්අඩංගුවටගත් සැකකරුට හෙරොයින් ලබා දී ඇත්තේ මෙම පුද්ගලයා විසින් බවට අනාවරණ වී ඇති බවයි. වෙලේසුදාගේ ඥාති පුද්ගලයාගේ පියා සහ වෙලේසුදාගේ පියා අතර මීට පෙර ඇති වූ ආරවුලක් මත වෙලේසුදාගේ පියා විසින් සැකකරුගේ පියාගේ දෑත් කපා දමා ඇතැයිද අනාවරණ වී ඇති බව පොලිසිය සඳහන් කළා. මීට පෙර වෙලේසුදාගේ බාලනගිනිය හක්මන ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත්වූ අතර වෙලේසුදාගේ බිරිඳගේ වැඩිමල් සහෝදරියගේ සැමියාවද හෙරොයින් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත ඉමදුව ප්‍රදේශයේදී පසුගියදා අත්අඩංගුවට පත් වුණා. හෙරොයින් ග්‍රෑම් 75ක් සන්තකයේ තබාගත් වයස අවුරුදු 30ක පුද්ගලයෙකු අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මොල්ලේරියාව පොලිසිය විසින්. මේ අතර සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු ලෙස සැලකෙන සුමීර මදුශංක හෙවත් රේල් පාරේ සුමීර නැමැත්තා කොටහෙන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 1යි මිලිග්‍රෑම් 200ක් සොයාගත් බව පොලිසිය සඳහන් කළා. පොලිසිය පැවසුවේ මොහු ආමි සම්පත් නැවති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයාගේ ගෝලයෙක් බවට තොරතුරු වාර්තා වන බවයි. අයිස් මද්‍රව්‍ය ග්‍රෑම් 3කට අසන්න ප්‍රමාණයක් සමග වාකරේ ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි තරුණයෙකු ත්‍රිකුණාමලයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු අදාළ මද්‍රව්‍ය වාකරේ සිට පුල්මුඩිය දක්වා රැගෙන ගොස් ඇත්තේ පරවියන් සහිත පෙට්ටියක සංගවාගෙනයි. වැඩදුර විමර්ශන සඳහා සැකකරු ත්‍රිකුණාමලයේ පොලිසියට බාර දී තිබෙනවා. මේ අතර ගැබිනි කාන්තාවක් විසින් සිදු කළ කේරළ ගංජා ජාවාරමක් බෙන්තොට පොලිසිය මගින් අනාවරණ කරගත්තා. සැකකාර කාන්තාව පහුරු මුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන ඇති අතර ඇසතුව තිබී ඇසුරුම් කරන ලද කේරළ ගංජා පැකට් 58ක් සහ පැකට් නොකරන ලද ගංජා තොගයක් සොයාගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ ඇය ඒවා තවත් කාන්තාවකට ලබා දීමට ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියේදී අත්අඩංගුවටගත් බවයි. ජංගම දුරකථන 6ක් බැංකු කාඩ් 5ක් සහ රුපියල් 35000ක මුදලක්ද සැකකාරිය සතුව තිබී පොලිස් භාරයටගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට ඇගේ සැමියාද අත්අඩංගුවටගත් බව පොලිසිය සඳහන් කළා. මේ අතර ග්‍රෑන්ඩ් පාස් මැද්දවත්ත ප්‍රදේශයේදී අවුරුදු 34ක කාන්තාවක් කේරළ ගංජා කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 155ක් සමග අත්අඩංගුවට ගැනීමට මෝදර පොලිසිය නිලධාරීන් සමත් වුණා.
මෙතර මීටියාගොඩ පොලිසියට ලද තොරතුරුකට අනුව මෝටර රථයකින් ගංජා ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු පොලිසිය විසින් ලුහුබැඳ ඇති අතර සැකකරු එම අවස්ථාවේදී මෝටර රථය කිඹුලා මලදෙනිය ප්‍රදේශයේ දමා පලා ගොස් තිබෙනවා. මෝටර රථයේ තිබී ගංජා කිලෝ 2කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර පලා ගිය සැකකරු සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි. මේ අතර නෙළුව ප්‍රදේශයේ ගංජා සන්තකේ ලබාගත් පුද්ගලයෙකුගෙන් කළ ප්‍රශ්න කිරීමකදී ඔහු ඒවා අලෙවි කළ චීවරධාරියෙකු සහ තවත් පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා. චීවරධාරියා විසු විහාරස්ථානයේ කළ පරීක්ෂාවකදී ගංජා පැකට් කිහිපයක් හමු වූ බවයි පොලිසිය සඳහන් කළේ. මේ පන්සලේ ඉන්නේ මේ පොඩි ආමතුරු ඉන්නේ. පොඩි ආමතුරු මුන්න ගන්නාරේ මේනි පොඩි ආමතුරු මේ බඩු පොඩි ආමතුරු ගංජා විකුණනවා කියලා මෙන්න මේ බඩු මේනි මේකේ මේතුරු මේ ආ පිලියන්දල දාම්පේ නිවාඩු නිකේතනයේක උපන්දින සමරමක් මුවාවෙන් පැවතු මද්‍රව්‍ය සාදයක් පටලා 19 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන් සමත් වුණා. අත්අඩංගුවට පත්වන අතර පිරිමි 14 දෙනෙකු සහ කාන්තාවන් 5 දෙනෙකුද වෙනවා. එම ස්ථානයේ කළ පරීක්ෂා කිරීමේදී අයිස් මද්‍රව්‍ය සහ ගංජා මත්පිටි ඇතුළු මද්‍රව්‍ය සුරාබදු නිලධාරීන්ගේ බහරයට ගෙන තිබෙනවා. සැකකරුවන් අද කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවට ඉදිරිපත් කෙරුණා. මේ අතර මුලතිව් මුල්ලිවයිකල් ප්‍රදේශයේ සහල් මෝලක් ඉදිරි කිරීම සඳහා භූමිය සකස් කරන අවස්ථාවේදී අවි ආයුධ කිහිපයක් හමු වී ඇති අතර ඒ පිළිබඳව පොලිසිය දැනුවත් කර තිබෙනවා. අනතුරුව අධිකරණ නියෝගයකින් පසුව එම ස්ථානයේ සිදු කළ කැණීමේදී එල්ටීටී සංවිධානයේ බවට සැක කෙරෙන ආයුධ රැසක් පොලිසිය සොයාගත්තා. ඒ අතර TNT සහ C4 පුපුරන ද්‍රව්‍ය, රොකට් ලොන්චර් 7ක්, ක්ලේම බෝම්බයක් සහ තවත් බෝම්බ ඇතුළු ආයුධ රැසක් සොයාගෙන තිබෙනවා. නීති විරෝධී බෝර 12 ගිනි අවි දෙකක් සමග සැකකරුවෙකු යක්කල මුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සති දෙකක් තුල එම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් විදෙස් රටවල සහ මෙරට නිෂ්පාදිත බලපත්‍ර රහිත ගිනි අවි 18ක් සොයාගෙන තිබෙනවා. බස්නාහිර පළාත බහර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබඳු තෙන්නකොන් මහතාගේ උපදෙස් මත ගත වූ පැය 24 තුල කළ වැටලීම්වලදී විවිධ අපරාධ සම්බන්ධයෙන් සැකකරුවන් 429 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් 178 දිනකම හෙරොයින් ජාවාරමට සම්බන්ධ බවයි පොලිසිය පැවසුවේ. ගංජා බැටලීම් වලට අදාළව සැකකරුවන් 102 දිනකද අත්අඩංගුවටගත් පිරිස අතර සිටිනවා. වත්මන් රජයේ ප්‍රමුඛ ඉලක්කය වී තිබෙන්නේ ජාතික ආරක්ෂාව තහවුරු කරමින් රටේ සියලු පුරවැසියන්ට නීතිය කහ සමානව ක්‍රියාත්මක කරන පරිසරයක් උදා කිරීම බව ජගත් මානවහිමිකම් කවුන්සිලය හමුවේ අද අවධාරණය කරනවා. ඒ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජගත් මානවහිමිකම් කවුන්සිලයේ 45 වන සැසිවාරය මතමින් එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් කොමසාරිස් මිෂෙල් බැෂලේ මහත්මිය පෙරේදා සිදු කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් කවුන්සිලයේ 45 වන සැසිවාරයේ සමාරම්භක වාචික දේශනයේදී මානවහිමිකම් කොමසාරිස් මිෂෙල් බැෂලේ ශ්‍රී ලංකාව පිළිබඳ සිය ස්ථාවරය මෙලෙස ප්‍රකාශයට පත් කළා. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මම අවුල් සහගත තත්ත්වයකට පත්ව සිටින්නේ නව ආණ්ඩුව 31 යෝජනාවට සහය දැක්වීමෙන් ඉවත්වීමෙන් පසු මානව හිමිකම් කවුන්සිලයේ වගකීම් වලින් බැහැරවීමට ලහිරහියේ කටයුතු කිරීම පිළිබඳව තවදුරටත් සලකා බැලීමේදී යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජාතික මානව හිමිකම් කොමිසම ඇතුළු ප්‍රධාන ආයතනවල ස්වාධීනත්වයට ඍණාත්මක බලපෑමක් ඇති කරනවා. නීත්‍යානුකූල නොවන ඝාතන සම්බන්ධයෙන් වැරදිකරුවෙකු බවට පත් වූ හිටපු හමුදා සැරයන්වරයෙකුට පසුගිය මාර්තු මාසයේදී සමාව ලබා දීම මනුෂ්‍යවාදයට එරෙහි අපරාධවලට සහ යුද අපරාධවලට සම්බන්ධ වූ බවට චෝදනා එල්ල වූ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්ට සිවිල් සමාජයේ ප්‍රධාන තනතුරු පිරිනැමීම අපරාධ සම්බන්ධ පරීක්ෂණ සිදු කරන පොලිසිය සහ අධිකරණවලට බාධා කිරීම වැනි කරුණු මගින් ඇතිකරන්නේ ඍණාත්මක ප්‍රවණතාවක්. වින්දිතයින් ඔවුන්ගේ පෞල්වල සමාජිකයින් මානව හිමිකම් ක්‍රියාකාරීන් මාධ්‍යවේදීන් සහ නීතිඥයින් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂා කිරීම් සහ තැතිකැන්වීම් වහාම නැවැත්විය යුතුයි. මාමෙම කවුන්සිලයේ උනන්දු කරනවා සාමියට ඇති තර්ජන වැළැක්වීමට මෙන්ම සංහිඳියාවත් තිරසර සංවර්ධනය ඇති කිරීම සඳහා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අලුතින් අවධානය යොමු කිරීමට. එම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වැඩ බලන නිත්‍ය නියෝජිත ගයානි මෙන්ඩිස් මෙනවිය සඳහන් කළේ ශ්‍රී ලංකාව සෑම විටම ජගත් සංවිධානයේ සංවර්ධන ඉලක්ක සමග කටයුතු කිරීමට කැපවන බවයි. මානව හිමිකම් කොමසාරිස්වරයෙකුගේ චෝදනා සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඇය සඳහන් කළේ ශ්‍රී ලංකාව සංහිඳියාව වගවීම සහ මානව හිමිකම් සම්බන්ධයෙන් ව්‍යවස්ථානුකූලවම කටයුතු කරන බවයි. එය 31 යෝජනාවෙන් ඉවත්වීමේදීත් ලක් රජය පැහැදිලිව සඳහන් කළ බව ඇය සඳහන් කළා.
විසිවැනි ව්‍යවස්ථා කැටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කොට විවාද කිරීමටත් සියලු පාර්ශ්වයන්ට ඉඩ සලසා ඇති බවයි වැඩ බලන නිත්‍ය නියෝජිතවරිය සඳහන් කළේ. ඒ පරිපූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් හරහා බවද ඇය සඳහන් කළා. එමෙන්ම මෙම ඉහළ තනතුර වලට පත් කළ හමුදා නිලධාරීන්ට එල්ල කළ චෝදනා පදනම් විරහිත බවත් මෙහිදී සඳහන් කෙරුණා. මරණ දඬුවම නියම වූ සැරෙන්වරයෙකුට නිදහස ලබා දී ඇත්තේද ව්‍යවස්ථාවෙන් සැලසෙන වගන්තිවලට අනුකූලව බවයි එහිදී වැඩදුරටත් සඳහන් කෙරුණේ.